සුභ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයාලා ක්‍රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නීතිය උල්ලංඝනය වියත්නම් විජය කලාට එරෙහිව පියවර ගන්න කථානායක නීතිපතිට දන්වයි. විජය කලාගේ කතාව පාර්ලිමේන්තුව කල්තවයි. ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර කෙලින්ම අපහමුවන්න නිව්යෝක් ටයිම්ස් වෙතින් මහින්දට අභියෝගයක්. හෙට දිනේ සියලු පාසල් විවෘතයි. පාසල් වහන කතාව බොරුවක්. මැලේසියාවේ හිටපු නායක නජීබ් අත්අඩංගුවට. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය LTTE සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට කථානායක කරු ජයසූරි මහතා දැනුම් දුන්නා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළවීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වුණා. උද්ගත වූ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව හෙට දිනේ දක්වා කල්තබීමටයි කථානායකවරයා පියවර ගත්තේ. යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය කළ ප්‍රකාශයයි බොහෝ දිනාගේ කතාබහට ලක්ුණේ. මේ පිළිබඳ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් මේ විජේකලා මහේශ්වරන් ඇමතිතුමිය ජාතිද්‍රෝහී ව්‍යවස්ථා උල්ලංඝන ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි ඒක හෙලා දකින්න වගේ මේකට විරුද්ධ වෙනවා. මේක රජයේ මතයද එක්සත් ජාතික පක්ෂයේ මතයද ඔබතුමා මොකද්ද මේකට කියන්නේ? අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම මහලේකම්වරයා වශයෙන් එතුමියගෙන් දුරකථනයෙන් මම ඇහුවා එතුමිය දුන්න ප්‍රකාශය පිළිබඳ. එතුමිය මට කිව්වේ දරුවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබුණ හිතේ අමාරුවට ඒ වගේ ප්‍රකාශයක් කරා කියලා. පෞගේ දවස්වල හිට්ලර්ව උදාහරණයට අරගෙනත් මේ වගේ නායකයෝ සමාන කරා. ඒ නිසා ඒ වගේ එකක් තමයි මේකත්. මේකට වාදයක් කියන්න බෑ. අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට වැඩ කටයුතු පටන් ගන්නකොට දියුරුම් දෙනවා පාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න, රටේ ඒකීය භාවය රකින්න, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න. දැන් අපි ඒකට විරුද්ධ වගේම ඒ බෝලේ උඩ දාගෙන ගහනාගේ ගහනවා. දැන් අර චීනෙන් ගත්ත සල්ලි ගැන මොනවද කියන්නේ? හිට්ලර් කියන්නේ කැමතිද? ඉවරයි, දැන් ඉවරයි. නෝ පොයින්ට් අවෝඩ්. ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් ගැන දන්න. මම පක්ෂ නායකව කතා කරලා ඉතා බරපතල දෙයක්. හොඳයි, වාඩි වෙන්න දැන්. නිර්වාංශ මන්ත්‍රීතුමා, මම ඔබතුමාට කියන අපව වාඩි වෙන්න කියලා පාර්ලිමේන්තුව තවකාලික වප්පිටුනෝ. උද්ගත වූ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කල් තිබුණු අතර නැවත පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස අවවාද කළා. සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හැරීමට සිදුම ගැන අපි කනගාටු වෙන්න ඕනේ. මේ සිද්ධිය කථානායකවරයාට බලපාන සිද්ධියක් නෙමේ. ඒකවත් දේශපාලන පක්ෂයේ ඉන්නවා, දේශපාලන ඒ වගේම නායකයෝ ඉන්නවා. මම ඒ අනුව දැන් ගරු අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කළා. අවශ්‍ය පියවර ගන්න මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න අපි අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. නෑ, මේක නාගියුමන් නෝ ආගියුමන් නෑ. වැදමැතිතුමන් ඇතුළේ ආගියුමන් නෑ. සෝරි, මම ආනවද නෝ පොයින්ට් අවෝඩ්. ආයි ගිවන් යු පොයින්ට් නෝ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතය තියාගන්න. මට එහෙම කියන්න, මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහන්න කියපු කතා ඉන්නවා. පාර්ලිමේන්තුවේ ගිලිචන්දේ කියපු කට්ටියනවා. මට කවුරුවත් නවත්තන්න බෑ. අග්‍රාමාත්‍යතුමා පරීක්ෂා කරලා කරන ප්‍රතාජයක් කරනවා. කථානායකවරයා වාසියෙන් මට කර යුදයක් නැහැ. මේක විහිළුවක් කරගන්න බෑ පාර්ලිමේන්තුවේ. මෙතන ඇවිල්ලා වීරවංශ මන්ත්‍රීතුමා ඇවිල්ලා මෙතන සෙල්ලම් කෙරුවා. පක්ෂේ නායකතුමා ඇවිල්ලා ඒක හෙට පරීක්ෂා කරයි. පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය කටයුතු මම ගන්නවා. විමල් වීරවංශ මහත්තයා මට ඔබතුමාම නම් කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා වාඩි වෙන්න. මේක පාර්ලිමේන්තුවක්. මම එතුමිය කැඳවලා වෙනේ පරීක්ෂණයක් කරේවා. මේ විරවාංශ මන්ත්‍රීතුමා ඔබතුමාගේ මුඛය පරීක්ෂා කරන්න ඉතාලම කැත විදිහට කතා කරනවා. විනය පරීක්ෂණයක් කරනවා. ගරු කථානායකතුමනි, මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි විනය පරීක්ෂණයක් තියලා අපි සියලු දෙනාටම අදාත ඉදිරිපත් කරන්න අවශ්‍යවද්ද? නෑ නෑ මහජන. මම ඒකාධිපතියෙක් නෙමෙයි. ඉස්සෙල්ලා බලන්න ඕන ටේප් එක. විරවාංශ මන්ත්‍රීතුමා මුළු සභාවටම අපහාස වෙන විදිහට ඇතුරුනා ඔබතුමා. ඔබතුමා ලැජ්ජා වෙන්න ඕන. ඔබතුමා ඇත්තටම කියන්නේ. ඇහෙන්නත් නම් කන සුද්ධ කරගන්න.
ඔබතුමා මේ බෝම්බ ගහන්නත් ඇවිල්ලා 4000 රුපියල් කියලා මෙයා තමයි සුදන පිළිතුරු 400 දින ජාත්‍ය මණ්ඩල සංදේශ මගේ ප්‍රේසංගන්නාතුනේ ආයන් ඔයා මේ කැලණිය කරපුවා මේ කරන්න බෑ ගරු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇසිරෙන්න මොකද්ද මේ ඇසිරීම නිකන් ඡන්දේ වාගේ අත උස්සන මේවා කරන්නේ පාර්ලිමේන්තු පළවෙනිදියාවට හැසිරෙන්න දැනගන්න බෙදුම් කාදිරට මම ඉඩ දෙන්නේ මම අවශ්‍ය දේ කරන්නම් ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මට අයින් කරන්න සිද්ධ වෙනවා ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා අයින් වෙන්න දෙවෙනි මතාවට කියන්නේ ඔබතුමා අයින් වෙන්න හෙට උදේ වෙනකම් පාර්ලිමේන්තු කල් දාන්න මෙතර නිවේදනයක් නිකුත් කරන කතානායක මාධ්‍යංශය සඳහන් කරන්නේ විජේකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනයේ සඳහන් දිවුරුම උල්ලංඝනය වී ඇති බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වූ බවයි. ඒ අනුව අදාළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කොට නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවීමට පියවරගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද හැසිරුණු ආකාරය පිළිබඳ ස්ථාන කිහිපයකදීම අදහස් පළ වුණා. හලෝ. යා. ආ මිස් විජේකලා මහේශ්වරන්. ඔනරබල් මිනිස්ටර්. කොහමද? මොකද්ද මේ කරලා තියෙන්නේ මිස් විජේකලා? මොකද? මේ මේගොල්ලන්ගේ මේ රේප් කේස් එකට LTTE ආයෝ ඕන කියලා තියෙන්නේ. කවුද කිව්වේ? අයියෝ ආ කියලා තියෙන්නේ මේ পেපර්ස් හැම එකේම යනවනේ මේ මේ එම දෙමළ ජනතාව නිදහස් ඉන්න ඕන LTTE ඕන කියලා. ඇයි එහෙම කිව්වේ? අයියෝ කවුද ඒක බොරු අප්පා. ඒක බොරුද ආ කිව්වේ නැද්ද? නෑ මම කිව්වා ඒ කාලේ මේ වගේ ප්‍රශ්න මොකුත් ආව නෑ. ඉතින් හැබැයි ඔයාගේ ඔයාගේ සොලියුෂන් එක වැරදිනේ විජේකලා. ඒ කියන්නේ LTTE ආයේ ගේන්න කියන්නේ ටෙරරිස් ටෙරරිස්. ඒක කිව්වේ නෑ රන්ජන්. අයියෝ ආයේ ගේන්න කිව්වේ නෑ. නමුත් මං හිතන්නේ ඒක පුද්ගලික මතයක් පමණයි. ඒක අපේ රජයේ මතයවත් එක්සත් ජාතික පක්ෂයේ මතයවත් නොවේ. මං හිතන්නේ මේ රටේ කිසිම පුද්ගලෙක් බලාපොරොත්තු වෙනවා කියලා නැවතත් වරක් ම්ලේච්ඡ කුරිරු කොටි ත්‍රස්තවාදය රජ කරවන්න. විශේෂයෙන්ම කොටි ත්‍රස්තවාදය නැවතත් වරක් රට තුළ ස්ථාපනය කරන්නට ඕනේ කියන ඒ සියලුම කරුණු කාරණා මම තරයේ හෙලා දකිනවා. ඇත්ත වශයෙන්ම එහෙම ප්‍රකාශ අපිට කරන්නට බෑ. නේච්ච ත්‍රස්තවාදයේ නැවත වතාවක් ඇතුවී යුතුයි කියන දැඩි ස්ථාවර ඉඳලා විජේකලා මහේස්සන් රාජ්‍ය ඇමතිවරිය කරපු ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ හැටියට අපි දැඩි ලෙස හෙලා දකිනවා. මේ කරලා තියෙන ප්‍රකාශය බරපතල වැරදි ප්‍රකාශයක් වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ නිසා මේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන යෝජනාව අපි මේ අවස්ථාවේදී කරනවා. කියලා තිබ්බද කියලා මම දන්නේ එහෙම කියලා තිබ්බනම් ඒක සම්පූර්ණම වැරදි කතාවක්. මේකේ පක්ෂ නායකතුමාට මම ලියුමක් කරනවා ඒ සම්බන්ධව මේ වගේ කතාවල් කතා කරනකොට තව අනාගතයේදී තරුණයෝ නැගිටින්න පුළුවන් මේ වගේ එහෙම ගැටයකට. එමෙනි ප්‍රකාශකයා කළාද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් එතුමිය සමහර මේක කියපු එක කොහොම හිතාගෙන කියවද මම දන්නේ නැහැ. ඉතින් ඒක එතුමියගෙන් අගමැතිද ආයි රජයේ අමතිරියක් වගේද? LTTE සංවිධානයේ ස්වභාවය අපි සියලු දෙනාම දන්නවා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි පිළිගන්නවා යුද්ධෙන් පස්සේ මේ සමාජයට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණයන් වහාම සිදු කළ යුතුයි. හැබැයි එය ප්‍රමාද වීම මේ LTTE කැඳවීමට හේතුවක් නෙවෙයි. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහසක්. නිසා ඒ පිළිබඳව එතුමිය සමාජිකත්වයේ දරන පක්ෂය හෝ ආණ්ඩුව
ආණ්ඩුවට යම් කිසි තීන්දුවක් ගැනීමට හැකියාවක් තිබෙනවා විජේකලා මහේස්වරන් මැතිනිගේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශනෙම අපි තරයේ හෙලා දකිනවා ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් එක්සත් ජාතික පක්ෂය තියන්නට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක පක්ෂයේ සභාපතිවරයා කිව්වා මම ඇයට කතා කරා සිකුරාද දවසේ කොළඹට එනකොට මාධ්‍ය හමුවේ ඇයට අවස්ථාවක් ලබා දෙන්නම් ඇයගේ කරුණු ඔබතුමාලට ලබා දෙන්න ඇයි මොකද්ද කිව්වේ මොකද්ද කියවපු කරුණු පදනම් කරගත්තේ කියන එක දකුණට හිට්ලර් ලවත් උතුරට ප්‍රභාකරන් ලවත් ගේම නෙමෙයි මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ අදහස අපිට ඕනේ එවැනි හිට්ලර් ලා ප්‍රභාකරන් ලගෙන් තොර තාවත් මේ සාධාරණ සමාජයක් මේ රට තුල ඇති කරන්න කියන එක විතරයි අපේ අදහස ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සමග තුන්වන ඇමුණුමක් ඉදිරිපත් වී නැතැයි ජනාධිපති ලේකම් ඔස්වින් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. බැඳුම් කර වාර්තාවේ තුන්වන ඇමුට වූයේ කුමක්දයි ජනාධිපති ලේකම් රටට කිව යුතුය යනුවෙන් ඊයේ ඇතැම් විද්‍යුත් මාධ්‍යන් හා පුවත්පත්වල පළව ඇති ප්‍රවෘත්තිවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම්වරයා මෙම නිවේදනය නිකුත් කර තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වමින් එකී ප්‍රවෘත්ති පළ කර ඇති බව පෙනෙන්නේ යයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එම ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව බැඳුම් කර නිකුතුව පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවන්හි පිටපතක් ලබා ගැනීම සඳහා අදාළ මන්ත්‍රීවරයා ජාතික ලේකනාගාරයට පැමිණි අවස්ථාවේ එකී කොමිෂන් සභා වාර්තා සමග ඇමුණුම් 1, 2, 4 සහ 5 යන ලේකන ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් ලැබෙන්නේ නම් පමණක් නිකුත් කළ හැකි බව ජාතික ලේකනාගාරයේහි අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ප්‍රකාශ කර ඇති බව සඳහන්. එමෙන්ම ඒ ගැන ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා තවදුරටත් විමසා සිටි අවස්ථාවේ අදාළ කොමිෂන් සභා වාර්තාව සමග නිකුත් කර ඇති තුන්වන ලේකණය තමන් වෙත බහර දී නැති බවද අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සඳහන් කළ බව සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයාගේ ඉහත ප්‍රකාශය පිළිබඳව මෙන්ම එම ප්‍රකාශය පදනම් කරගනිමින් ජනමාධ්‍යන්හි පළ වී ඇති ප්‍රවෘත්ති වාර්තාවන්ට අදාළව ඉතා පැහැදිලිවම අවධාරණය කළ යුතු කාරණිය වන්නේ මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සමග තුන වශයෙන් සඳහන් ඇමනුමක් ඉදිරිපත් වී නැති බව ජනාධිපති ලේකම්වරයා සිය නිවේදනයෙන් අවධාරණය කරනවා. එහි දැක්වෙන්නේ එම කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වී ඇති ඇමනුම් 1, 2, 4 සහ 5 වශයෙන් දැක්වෙන බවයි. ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් එස් උඩගම සූරිය මහතා විසින් ඒ බව PC, CBTB, MISC දරණ ලිපිය මගින් 2018 ජනවාරි මාස 11 දින ලිපියෙන්ද තමන්ට දැනුම් දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා තවදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ තමා වෙත ලැබී නැති ඇමුණුමක් පිළිබඳව රටට කීමට දෙයක් නොමැති බවයි. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දුටු ශ්‍රවණය කළ අයගේ දැනගැනීම පිණිස මෙම නිවේදනය නිකුත් කරන බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා. මෙයද බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව සමග ඇතුළත්ව ඇතැයි ඇතමුන් ප්‍රකාශ කළ 118 දෙනෙකුගේ නම් ලැයිස්තුව පිළිබඳව තමාගත් ස්ථාවරය හා සමාන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්. පසුගිය රජය සමයේ දේශපාලන වශයෙන් හිරිහැර සහ තාඩන පීඩනවලට ලක්ව වැටුප් වර්ධක හා උසස් වීම් අහිමි වූ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිලධාරීන්ට සහන සැලසීමට යාපාලන රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවක අයිතින් වෙනුවෙන් ස්වාධීන යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. එහෙත් ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරන්නේ මේ හරහා නුසුදුසුසන්හට උසස් වීම් ලැබෙන බවයි. පසුගිය සමයේ අධ්‍යාපන පද්ධති තුළ සිටින ලක්ෂ ගණනක් වූ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්, ගුරු අධ්‍යාපනඥයින් ඇතුළු නිලධාරීන් අතරින් විශාල පිරිසකට දේශපාලන වශයෙන් අඩත්තේටම් වලට මුහුණ දීමට සිදුවුණා. රජයේ නිලධාරීන් ගස් බඳිමින් ගුරුවරියන් දන ගැස වූ පසුගිය සමයේ දේශපාලන වශයෙන් පලිගැනීමට ලක්වුවන්ගේ පවා හඬ නිර්දය ලෙස යටපත් කර තිබුණා. මෙම තත්ත්වය තුළ ඔවුන්ට උසස්වීම් වැටුප් වර්ධක තනතුරු පවා අහිමි කර දමා තිබුණා. 94 ඉඳලා දිගින් දිගටම දේශපාලන පලිගැනීම් කියලා මොකද්ද සිද්ධ කරේ? විවිධ අයට සුදුසුකම් සමහර නැති අයට විවිධ තනතුරු දුන්නා. එකම සුදුසුකම තිබ්බේ දේශපාලන කරපිට විතරයි. එදා වෘත්තීය සමිතිත් නැහැ, එදා මාධ්‍යත් නැහැ, මොනවත් කතා කරේ නැහැ. මට වෙච්ච සිද්ධිය උසස්වීම් අහිමි වුණා. මගේ බිරිඳ එක සතියක් දෙකක් තුල විවිධ ස්ථානවලට මාරු කරා. මට ඒ සේවා කාලයත් අහිමි, උසස්වීමුත් නැහැ, කිසිම දෙයක් නැහැ, පඩි හැදුවේ නැහැ අවුරුදු ගාණක් යනකම්.
එවැනි වටපිටාවක් තුල බලයට පත් වූ යහපාලන රජය දේශපාලන වශයෙන් පරිගැනීමට ලක් වූවන්ට සහන සැලසීමට විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ස්වාධීන කමිටු උපත් කර ඒ මගින් තෝරාගත් අසාධාරණීට ලක් වූවන්ගේ නම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එහි අනුමැතියද ලබා ගනිමින් අදාළ සහන සැලසීමයි. පටලව ගන්න එපා මේක විශේෂයෙන්ම අසාධාරණ ලක් වෙච්ච අයට ලබා දුන්න සහනයක් මිසක් මේ දේශපාලනික වශයෙන් මේ Tamanට හිතවත් අයට දුන්නු පත්වීම නෙවෙයි. මොකද අපි දැක්ක පෞගේ රජයන් කාලේ මේවා පත්වීම දුන්නේ කොහොමද කියලා. ඒ පත්වීම දුන්නේ Tamanට හිතවත් අය පාසල් වලට දාලා ඒගොල්ලන්ට වැඩ බලන පදනම දාලා ඒකෙනිද ස්ථීර කරා. නමුත් මේ රජයේ කාලේ එහෙම කරේ නැහැ. මීට අමතරව වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයේ වෙනුවෙන් බලාත්මක කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියද ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශවලට පවා අභියෝග කරන ඇතැම් වෘත්තීය සමිති පවසන්නේ මේ හරහා නුසුදුසුන්ට පත්වීම් ලැබෙන බවයි. අධ්‍යාපන පරිපාලන සේවයට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට ශ්‍රී ලංකා විදුහල්පති සේවයට සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීම පටිපාටියක් තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේවයට ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අධ්‍යාපන ශිත්‍රී පසුගිය කාලයේ පීඩාවට පත් වූ නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙවැනි වටපිටාවක් තුළ ඇතැම් වෘත්තීය සමිති තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමට පාසල් ප්‍රජාව පීඩාවට පත් කරමින් සහ නොමග යවමින් නිර්ලජ්ජිත ආකාරයට කටයුතු කරමින් සිටින බවයි. අද ගුරුමාරු මණ්ඩල ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන පද්ධතියේ විශාල වෙනස්කම් රාශියක් පාසල තුළ පන්ති කාමරයේ තිබ්බ දේශපාලනීකරණය වෙච්ච යුගය වෙනුවට අද රාජ්‍ය සේවා කොමිෂම ක්‍රියාත්මක වෙනවා. සේවා ව්‍යවස්ථාන වල කිසිම අගතියක් නොවෙන තමයි අපි මේ පත්‍රින් දෙන්න තීන්දුව කළා තින්නේ මැදිහත් වීම සහ ස්වාධීන මණ්ඩලකින් තීන්දුව කළා. ගුරු සේවා ව්‍යවස්ථාව, විදුහල්ප සේවා ව්‍යවස්ථාව, පරිපාලන සේවා ව්‍යවස්ථාවට කිසිම බලපෑමක් නොවන විදිහින් මේ කටයුත්ත අපි පෙළගස්සලා තින්නේ. ඉතින් අපි අහන්න කැමති මේ අගතියටපත් වෙච්ච ඇයට දෙන්නපා කියනවා මොකද්ද තියෙන සාධාරණකම? අහුගේ කාලේ 6-7000ක් දෙනකොට කතා කළේ නැහැ කවුරුක්වත්. ගුරු සංගම් නිහඬ කරලා තිබ්බේ, මර්ධනය කරලා තිබ්බේ. එදා මාරු මණ්ඩල තිබ්බේ නැහැ, මේ ඉසුරුපාය ගේට්ටුව වහලා තිබ්බේ. කොමිෂන් සභාව තිබ්බේ නැහැ. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකරන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරක මයිකල් ස්ලැක්මන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. ඒ මහතා එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන ගැනීමට යමක් ඇතනම් පුවත්පතේ ඉහළ කළමනාකාරීත්වය සම්බන්ධ කරගත හැකි බවයි. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා මුදල් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් ගෙනා නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට සහයෝගය දුන් ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු දැඩි ලෙස විවේචනයට ලක්කොට ඇති බවයි ඔහු එමගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ගෙනා වාර්තාව ඉතා නිවැරදි සහ කරුණු හොඳින් සොයා බලමින් සිදු කරන ලද්දක් බව ස්ලැක්මන් මහතා පෙන්වා දෙනවා. ජනමාධ්‍යවේදීන්ට මෙවැනි අනිසි බලපෑම් සිදු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු සඳහන් කරනවා. විවේචකයන් නිහඬ කරවීම සහ ජනමාධ්‍ය නිදහස පාගා දමීමට ගත් උත්සාහයක් ලෙස මේ පෙනී යන බවද එම නිවේදනයේ සඳහන්. මහජන සුබසෙත වෙනුවෙන් තොරතුරු දැන ගැනීමට ඇති හිමිකම මෙමගින් දැඩි ලෙස වාරණයට ලක්වන බවද ස්ලැක්මන් මහතා සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් පෙනී සිටිනු ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත විශ්වාස කරන බවද නිවේදනයේ සඳහන්. පළවූ වාර්තාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතොත් මාධ්‍යවේදීන්ට අනිසි බලපෑම් කිරීම වෙනුවට රාජපක්ෂ මහතාට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඉහළ කළමනාකාරීත්වය සම්බන්ධ කර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාසේ ඡන්ද ව්‍යාපාරය තුලදී චීන සමාගමකින් මුදල් ලබාගෙන ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ගවේෂණාත්මක වාර්තාවක් ගෙනා මරියා අබිබ් හබීබ් වාර්තාකරණිය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ සිය අන්තර්ගතයේ තහවුරු කිරීම සඳහා සංවාදයකට එක්ව සිටිනවා. ජනමාධ්‍යවේදීන් ලෙස කිසියම් වාර්තාවක් සඳහා කරුණු රැස් කිරීමේදී රජයේ ප්‍රධාන නිලධාරීන් හමුවීම සාමාන්‍ය දෙයක් බවයි මරියා හබීබ් කියා සිටින්නේ. නිවැරදි වාර්තාකරණයක අංගයක් ලෙසද එය හැඳින්විය හැකි බව ඇය පෙන්වා දෙනවා. අමාත්‍යවරුන් පමණක් නොව වරාය සම්බන්ධ නිලධාරීන්ද හමු වූ බවයි අබි හබීබ් මහත්මිය සඳහන් කරන්නේ. රාජපක්ෂවරුන් වෙතින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකළේ නම් ඔවුන්වද හමු වී කරුණු විමසීමට අවකාශ තිබූ බවයි ඇය සඳහන් කොට ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට පත්ව සිටින නිත්‍යා සේනානි සමරනායක යන අය ට්විටර් ඔස්සේ නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇයසේ වාර්තාවේ ඇති සත්‍ය භාවය තහවුරු කර සිටියා. නිත්‍යා සේනානි සමරනායක ගවස් කෝපරේට් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 30ක අයිතා ගනුදෙනුවක සැකකාරියකද වනවා.
මෙම අයිතා ගනුදෙනු සම්බන්ධයෙන් නිත්‍ය සමරනායක සහ නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට රිව මෙවන විට අධිකරණයේ නඩුවක් විභාග වනවා. මරියා බී හබීබ් කොළඹ ගෝල්ෆ්ස් හෝටලේදී රජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු හමු වූ බවට නිත්‍ය සේනානි සමරනායක කර ඇති ප්‍රකාශයකටයි ඇය පිළිතුරු ලබා දී තිබුණේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝක් ටයිම්ස් පුවතට එරෙහිව නඩු පවරන්නේ නම් එරට අධිකරණයක නඩු පැවරිය යුතු බව නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පෙන්වා දෙනවා. එහෙත් රාජපක්ෂ මහතා මෙම අනාවරණයට තමන් නිවර්දි බව පෙන්වා දීම වෙනුවට සිදු කරන්නේ දේශීය මාධ්‍ය වෙත නඩු පවරන බව ප්‍රකාශ කිරීමයි. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. හිටපු ජනාධිපතිතුමා කොයි වෙලාවෙත් කියන්නේ නැහැනේ නිව්යෝක් ටයිම්ස් වලට නඩු පවරනවා කියන. ආ කියන්නේ ඒ ප්‍රවෘත්තිය පළ කරපු දේශීය පත්‍ර වලට විරුද්ධව නඩු පවරනවා. මේක හරි හතරබීරි කතාවක්නේ. ලංකාවේ පත්‍ර වලට එන්ත්‍රවාසියක් යැවීමේ නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ විසින් පළ කරපු ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යක් වෙන්නේ නැහැ. නිව්යෝක් ටයිම් පුවත්පත අතේ රෝල් ලියන පත්‍රයක් නෙමෙයි. මූලාශ්‍රයක් අරගෙන නිවැරදි දේ ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් වන මාධ්‍ය යුතුයකමට එරෙහි වීමක්ද හිටපු ජනාධිපතිතුමා කරන්නේ. තමන්ගේ වංචාවක් එලි කිරීම සම්බන්ධයෙන් වෙන රටක එලි කරාට කමන්නේ නැහැ. රටේ මිනිස්සු දැනගන්න හොඳ නැහැ කියන කතාවද මේ දෙවෙනුවට කියන්නේ. මේ ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට මෙලෙසින් චීනය මුදල් ලබා දුන්නද නැද්ද කියන එක පිළිබඳ විශේෂයෙන් චීනයට ප්‍රකාශයක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද චීන ජනතාවගේ බදු මුදල් තමයි මේ රටේ ණය වශයෙන් හෝ ආයෝජන වශයෙන් යොදවලා තියෙන්නේ. න්‍යූයෝර්ක් ටයිම්ස් එකේ ප්‍රකාශ කරලා තියෙන එකත් ලංකාවේ තිබිච්ච ඉන්වෙස්ටිගේෂන් එකත් එක්ක පෑදිල්ලස පේනවා මේවට තමයි ඒගොල්ලෝ සල්ලි දීලා තියෙන්නේ කියලා. අන්තිමට කියනවා බිලියන 0.7ක් වෙනමම අරලියගම මන්දිරයට චෙක් දෙකකින් මගින් යවුවයි කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇහුවා මේක නෑ කියන්නේ. මම ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් ගෙවන අපේ නීතිඥ මාතෘ වැඩ කරගෙන ඉන්නවා. අපි කියන්නේ ඕවා මොකුත් ජනතාවට ඕනේ නෑ. කෙලින්ම ප්‍රකාශයක් කරන්න මගේ අවුරුදු 11ට මං ඩොලරයක් නෙවෙයි රුපියලක්වත් ඔරකම් කරපු නැති ජනාධිපතිවරේ පුළුවන් නම් ප්‍රකාශ කරන්න. ගම්මන් පිළමන්තිතුමා කියන හැම වෙලාවම යුරුම් ප්‍රකාශයක් දෙනවා කියලා. ඒයි ගම්ම මන්තිතුමාට බැරි මහින්ද ජනාධිපතිතුමාටත් කියන්නේ යුරුම් ප්‍රකාශ කියලා දෙන්න කියලා. අපි කියන්නේ එච්චරයි. කත්තෙම නෑ අපි නඩු දානවා රෙමිය කියන්නේ පදි යුරුම් ප්‍රකාශය දීලා නඩු දාන්නකෝ. චයිනා වරාය හදපු මිනිස්සු. හදපු වරාය ගන්න කියලා ඒගොල්ලන්ට කිව්වම දැන් මොකද අපිට වරායට ගෙවා ගන්න ණය වැඩි වෙලා අපි කොම්පැනිටම කතා කරලා කිව්වා හරි දැන් මේ වරාය උඹලා ගනින්. අරගෙන බිස්නස් වරාය කෙරේට කරම්පලයක්. යන්න කිව්වම යකඩෝ වියදම් වෙච්ච ගානට වඩා භාගෙ ඉමුන් දෙන්නේ. ඒක වත්කම වටින්නේ නෑ. බිලියන 1.4ක් වියදම් වෙච්චට මුන් බිලියන 700ක් දෙන්නාන. ඒතකොට ඒ කියන්නේ ඉතුරු ගන්න කාට රිමුන් දීලා නේද මුන් දන්නවනේ මේකේ වත්කමක් නෑ කියලා. නිව්යෝක් ටයිම්ස් එක කියන්නේ අදේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස් එච් සරත් මහතාගේ නිර්මාණ ඇතුළත් සිතුවම් ප්‍රදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. කොළඹ JDA කලාකාරයේදී සිතුවම් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස් එච් සරත් මහතාගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එය සංවිධානය කර තිබෙනවා. ප්‍රදර්ශනය නැරඹීමට එක් වූ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වුවා. අද අලුත් තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ජංගම දුරකථනයේ තියෙනවා. ඇප් එක තියෙනවා. අයිපැඩ් එක තියෙනවා. Tamanට චිත්‍ර ශිල්පියෙක් වෙන්න තාක්ෂණාතෙන් මං හිතන්නේ මීට ඉස්සර නොතිබුණු කාරණා තියෙනවා. ඒවා කරන ගමන් මෙන්න මේ චිත්‍රත් අපි ආරක්ෂා කරන්න. කලාවේ පරිවර්තනය නවත්තන්න බෑ. ඒ හැම යුගෙම ඉන්නේ දක්ෂ කලාකරුන් අත දෙන ගමන් නැගිලා ඉන්න කලාකරුන් අත දෙන්න කියලා මං දැන් තරුණ සේවා සභාවටත් මාතර ස්වර්ණාභරණ වෙළඳසැල කොල්ල කෑමේදී සිදු වූ වෙඩිහුමාරුවේදී සැකකරුවන් පලා ගිය මෝටර රථය කරාපිටිය රෝහල ඉදිරිපිට කහිර මත දමා යන ආකාරය ඇතුළත් CCTV දර්ශන පොලිසිය වෙත ලැබී තිබෙනවා. මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැල කොල්ල කෑමට ලක් වුණේ පසුගිය 22 වෙනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සමාජිකයන් කිහිප දෙනෙකු මෙවැනි විට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්දනාගාරගත කර සිටිනවා. එදින පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ අපරාධ කල්ලි සමාජිකයන් එම ස්ථානයෙන් රැගෙන සෙසු සමාජිකයන් පලා ගියේ මෝටර රථයකින්. එම මෝටර රථය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ප්‍රදේශයේ දමා යන ආකාරය ඇතුළත් CCTV දර්ශන පොලිසිය වෙත ලැබී තිබෙනවා. මෙම කොල්ලකෑම සඳහා මෝටර රථය පදවාගෙන පැමිණි සැකකරුද ඊයේ දිනේදී මොරගහේන තලගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. එම සැකකරු මාතර අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ශ්‍රී ලංකාව වෙළඳ සම්බන්ධතා සහිත සම්පූර්ණිමත් ඉතිහාසයකට උරුමකම් කියන රටක්.
මුතු මැණික් වැනි ස්වභාවික සම්පත් පමණක් නොවේ ලෝහ කර්මාන්ත නිෂ්පාදන පවා විදේශයට යැවූ බව සඳහන් පුරාවිද්‍යා සාක්ෂි මෙරටින් හමුව තිබෙනවා යලි එම ශ්‍රී විභූතිය අපට ළඟා කරගත නොහැකිද එය පැහැදිලිවම ඉටු කරගත හැකි 2025 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන නයපොලී ව්‍යාපෘතිය රජය දියත් කළේ මෙම අතීත ශ්‍රී විභූතිය යලි රටට කැඳවාගෙන ඒම සඳහායි एंटरप्राइज श्रीलंका सहननय पोली वेरसटहन पसुगेदा दियत्कले मिरट निदहसिन पसुव रजयक व्यवसायकिन बिहिकिरीमे अरमुनिन सिदुकरन विशालम प्राक्तनयक वेनकरमीन मेवसर सदहा पमनक रजय व्यवसायक नयपोली गेवीम सदहा वेनकल मुदल रुपियल बिलियन पहकट अधिकाई मेअटते रियशक्ति नयोजना क्रमे हदुनवादी यत्ते सुरक्षित पासल प्रवाहन सेव्यक लबादीमे अरमुनिन वैनरत हिमियन सविफल गैनवीम सदहाई अवम आसन विस्याटे बसरत सदहा दिरिगेन्वीम मिम नायक्रमे मगिन अपेक्षा करनवा प्रधान राज्य बैंकु देक मगिन मे सदहा पासल वैनरत हिमियकुट लबादिन उपरिम नय प्रमाणय रुपियल मिलियन हतराक नय आपसु गेवीमे काले वसर पहक उपरिम अक्वनवा एम व्यवसायकिन्गे नय सदहावन बैंकु पोलियन सियट हेत्त पहक दरनुए रजयाई नय लबा गन्ना पुत्कलिया गेवियुतु पोली अनुपाते सियट तुनय दशम तुनय अटक्वीम कैपी पिरनवा पासल बसरत नयपोली सहन लबादीम सदहा पमनक रजय मेवसरट पमनक विनकरति मुदल रुपियल मिलियन एकसी पनहाक मिम नय सहन मगिन पासल बसरत हिमियान दिरिगन्वा सुरक्षित पासल प्रवाहन सेवावक रटतुल स्थापित किरीम रजय अपेक्षाव वी तिबेनवा व्यापारिक वशेन पासल प्रवाहन हिमियान सार्थक व्यापारिक पिरिसक बनवा पमनक नुव दरुवन्गे सुरक्षित भावे पिरिबद रजय अनागत वेडपिलिवलद नवलोव संवर्धन इलक्कवित लगावीमट हकिवनु अति දෙදහස් විසිපහ ඉලක්ක කරගත් පොහොසත් රටක් වැඩපිළිවෙලේ සහරණය වැඩසටහන පිළිබඳ තවත් තොරතුරු අප ඔබ වෙත ගෙනීමට සූදානම්. කණ්ඩලම සීගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹිස්ස ප්‍රදේශයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. පාලම ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වුවත් මෙතෙක් එය යථාතත්ත්වයට පත් කර නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. කණ්ඩලම සීගිරිය ප්‍රධාන මාර්ගය දෛනිකව විශාල පිරිසක් භාවිත කරනවා. මාර්ගයේ කිඹිස්ස ප්‍රදේශයේ පිහිටි පාලම මාර්ගයත් සමග ගිලා බැස මාස දෙකක පමණ කාලයක් ගත වුවත් එය මෙතෙක් යථාතත්ත්වයට පත් කර නැහැ. ප්‍රධාන සංචාරක හෝටල් රැසකට ගමන් කිරීමට හැකි කෙටිම මාර්ගය වන්නේද මෙයයි. මාර්ගයේ අබලන් තත්ත්වයේ හේතුවෙන් ඇතැම් සංචාරක බස් රථවලට නැවත හරවා යාමට පවා සිදුවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එසේම දෛනික රැකියා කටයුතු සඳහා පිටත්ව යන්නන්ට මෙන්ම පාසල් දරුවන්ටද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්වීමට සිදුව තිබෙනවා. දැන් බලන්න මාර්යාය කටින් එන්නා වාගේ එන්නේ මෙතන මේ පේනවනේ මෙතන හැබැයි කෙනෙක් වැටිලා මොන හරි වුණොත් පලස්ස බව තමයි වග කියන්න ඕනේ මාස දෙකක් විතර වෙනවා කැඩිලා දැන් තාම මැටල් ඔඩයක් විතරක් නම් බාලා තියෙනවා තාවකාවක පාලමක්වත් දුන්නේ නැහැ තාම ඉක්මනටම පාර හදලා දෙන්න තමයි ඉල්ලන්නේ ගොවිතැන් කටයුතු වලවලු ටික තරගෙන ද මොකද කන්න පැත්තේ රවම යන්නේ පාසල් ළමනොත් යන්න හම්බෙන්නේ නැහැ බං පුස්සගෙන තමයි යන්නේ ප්‍රධාන පාරක් මේ සංචාරක ශාස්ත්‍රයේ බොහෝ දිනක් මේ පාර තමයි පාවිච්චි කරන්නේ සීගිරියට කෙටි මාර්ගයක් හැටියට විජේසිකයන් සෑහෙන ප්‍රමාණයක් මේ පාර යනවා මේ පාර හැකියතාක් ඉක්මනට හදලා දෙන්න කියලා කියනවා අල්ල සහ දූෂණය තුරන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට අල්ල සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමේ වැඩමුළුවක් කොළඹදී පැවැත්ුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි එය සංවිධාන කර තිබුණේ. විද්වතුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මව්බිමේ ධනය සූරන් නොකන්න ඔබ සැබෑ ලාංකික පුත්‍රයෙක් නම් පඩිය දිහාම බලන්න එපා මාධ්‍යෙන් ඒ වගේම අනිකුත් සෝෂල් මීඩියා වලින් විතරක් විවේචනය කරන්න එපා අත්වැල් බඳගන්න එන්න තරුණ පරම්පරාවට අපි මේ මාස 6ට ලොකු වික්‍රමයක් තල්මස්සු අල්ලන්ද සාකිකාර වෙන්න ඕන කවුද තල්මස්සු ළඟදී අල්ලපු තල්මස් නඩුවේ සාකිකාරයෙක් උනේ ලාංකික ජාතිකෙක් නෙවෙයි ලංකාවට ආදරය කරන විදේශීය ජාතියක් සල්ලි පසුපසම හඹා යන්නේ ලංකාවේ ව්‍යාපාරික මහත්තුන් ඔබ ওই සඳළු තලයෙන් බැහැලා පල්ලෙහාට එන්න තමන්ගේ මවුරට බේරගන්න අවශ්‍ය නම් අපෙත් එක්ක සම්බන්ධ වෙන්න සල්ලි දෙන්න එපා සල්ලි කොටසක් දීලා හදි ඉතුරු ටික දෙන්න කලින් අපේ ගාවට එන්න අපෙත් එක්ක ඇවිල්ලා ඒ වැටලීම කරන්න මතක තබා ගන්න මේ රට අල්ලස් දූෂිත තුරන් කිරීමේ මහා බර අපේ දෙවරු මත විතරක් තියන්න එපා
අපිට පුළුවන් නම් මෙන්න මේ අල්ලස දූෂණය මේ කියන දේ පිටු දකින්න කටයුතු කරන්න මං හිතන ඔබ ඊට කරන්නේ ජාතික මෙහෙවර ජාතික සැලැස්ම යථාර්ථයක් බවට පත් කරගන්න ජාතික මෙහෙවරක ජාතික නියමුවන් බවට පත් වෙන්න මාධ්‍ය සහෝදර සහෝදරයන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා දකින්න දේ ලියන්න ඔබේ පෑන හරි ප්‍රබලයි ඔබේ අදහස් හරි වැදගත් ඔබේ රූප රාමුන් හරි වැදගත් ඔබේ විෂුවල්ස් ඒවා සමාජයට ගෙනියන්න පුළුවන් නිර්භයව ඔබේ පෑන භාවිත කරන්න රටේ යහපත වෙනුවෙන් අපි රාජ්‍ය සේවයේ ඉන්නවා 15 ලක්ෂයක් පමණ රාජ්‍ය නිලධාරි. එයාගෙන් අපි සමීක්ෂණයක් කරලා බැලුවා ඉතින්දී අපිට පෙනී ගියා 25%ක් විතර තමයි 20ක් හෝ 25ක් අතර තමයි දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අනිත් 75%ක් පමණ ඉන්නවා හොඳ අය. නමුත් ඒගොල්ලන්ට තැනක් නැහැ. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. යලි තමෙමු රාත්‍රී 10ට. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala